සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි මේ කතා කරන්නේ ඔබ මේ දකින වීඩියෝ පටය සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ පටයේදී අපි අද දවසේදී කතා කරන්න යන්නේ ගොඩක් අහලා තියෙන මාතෘකාවක්. ඉතින් ඒක තමයි මේ නෙළුම් මල කියන නිදන් ලකුණ සම්බන්ධව. ඉතින් ගොඩක් කට්ටිය මේ නෙළුම් මල නිදන් ලකුණ සම්බන්ධව කතා කරනකොට ගොඩක් අය අහලා තිබුණ දෙයක් තමයි මේ නෙළුම් මල නිදන් ලකුණ කියන්නේ ඇත්තටම මරංචි ලකුණක්ද සහ එවැනි නිදන් ලකුණ වල මොන වගේ දෙයක් තියෙන්න පුළුවන්ද කියලා ගොඩක් තැන්වලදී අපි කමෙන්ට් වල තියනවා දැක්කා. ඉතින් ඒක නිසා අපි හිතුවා ඒ සම්බන්ධව කතා කරලා. නමුත් මෙතනදී නිදන් ලකුණක් හැටියට නෙළුම් මල විතරක් නෙමෙයි තියෙන්නේ, තවත් පුංචි අඩියක් විදිය නැත්නම් මිනිස් අඩියට සමාන විදිය දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට ගන්න පුළුවන් කාරණාවක් තමයි ලංකාවේ මෙවැනි නිදන් ලකුණු රාශියක් අද වෙනකොට බිහි වෙලා තියෙනවා. ඉතින් NA අතරින් එක නිදන් ලකුණත් එක පුච්චලයේ කිහිල්ලා කඩනවා. ඉතින් ඒ කියන්නේ මේ නෙළුම් මල නිදන් ලකුණක්. ඉතින් මේකේ මැද මේ තියෙන අපි දන්නවා පරාග කොටස තියෙනවා. ඒ පරාග කොටස තමයි මේ නිදන් ලකුණේ කඩන්නේ පුච්චලයා. ඉතින් මේ පුච්චලයා කඩනකොට ඔහුට හම්බ වෙනවා ඒක ඇතුලේ කෝවක්. ඉතින් ඒ කෝව ඇතුලේ ඔබ හිතනවා වගේ කිසිම නිදන් ලකුණක් තිබිලා නැහැ. ඒ කියන්නේ ඒකේ ඇතුලේ කිසිම නිදන් ලකුණක් තිබිලත් නැහැ, කිසිම නිධානයක් තිබිලත් නැහැ. ගොඩක් අය කියන දෙයක් තමයි මෙවැනි නිදන් ලකුණක් ඇතුළත තවත් නිදන් ලකුණක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසාද දන්නේ නැහැ පුද්ගලයා කඩන්නේ නැත්තේ. සමහරක් විට ඔහු හිතන්නේ ඇති ඒ නිදන් ලකුණ ඇතුළත නිදන් වස්තුව තියෙනවා කියලා. ඉතින් කුමක් හෝ කාරණාවකින් ඒ ඇතුලේ කෝවක් තිබිලා තියෙනවා. නමුත් ඒ කෝව ඇතුලේ ඔබ හිතනවා වගේ කිසිම දෙයක් තිබිලා නැහැ. ඉතින් මෙන්න මෙතනදී ඔබට දැකබලා ගැනීමේ හැකියාව තියෙනවා. එක්තරා වර්ෂයක් සඳහන් කරලා ඒ වර්ෂය අපිට පැහැදිලිව හඳුනා ගන්න බැහැ. නමුත් 1800 ගණන් වල වර්ෂයක් තමයි එතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක සමහරක් විදිහට පිට 1600 ගණන්ද කියලා අපිට හරියටම නිශ්චිත කරගන්න බැහැ. මොකද අපි මේ වීඩියෝ පටය කිහිප වතාවක් බැලුවා සහ ඔහුගෙමුත් අපි මේ වීඩියෝ පටය අපිට එවන ලද ප්‍රාදේශීය වාර්තා කරුගෙමුත් අපි ඇහුවා ඔබට මේ වීඩියෝ පටය සම්බන්ධව කුමන හෝ අදහසක් තියෙනවද කියලා. ඉතින් ඔහු කිව්වෙත් මෙතන මේ තියෙන වර්ෂය ඔහුට පැහැදිලිව කියවා ගන්න බැහැ කියලා. ඉතින් ඔබට පුළුවන් වුණා නම් මේ වර්ෂය කියව ගන්න ඔබ පොඩ්ඩක් මේක නතර කරලා බලන්න වීඩියෝ එක කිහිප වතාවක්. එවිට ඔබට මෙහි වර්ෂය සඳහන් කරලා තියෙන ආකාරය දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී මේ ඔබට පැහැදිලිව තියෙන්නේ මිනිස් අඩියක්. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ නිදන් ලකුණක් විදිහට භාවිතා කරනවා නම් මිනිස් අඩියක්. ඉතින් එතනදී ඔබට ඒ මිනිස් අඩිය කියන එකෙන් මිනිස්සෙකුට සමාන බරකින් යුත් නිධානයක් තියෙනවා කියලා තමයි ගොඩක් වෙලාවට විවිධ තැන්වලදී අපිට හඳුනා ගන්න ලැබුණේ. ඉතින් වැඩුණ මිනිසුකගේ බරට කියන්නේ ගොඩක් වෙලාවට කිලෝ 60ත් කිලෝ 50ත් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ කිලෝ 55ක් කිලෝ 56ක් වගේ ප්‍රමාණයක් ඒ එතන තියෙන දෙය බරයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා සමහරක් විට මෙතනදී එවැනි දෙයක් තියෙනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. නමුත් අපිට ලැබිලා තියෙන තොරතුරු පදනම් කරගෙන තමයි අපි මේ සම්බන්ධව තොරතුරු කතා කරන්නේ. ඉතින් ඔබට දැන් බලා ගැනීමේ හැකියාව තියෙනවා තිරයේදී මේ නෙළුම් ලකුණ නැත්තම් නෙළුම් මල විදිහට තියෙන නෙළුම් ලකුණ ඒ එක්තරා පුද්ගලයෙක් අපි කැඩුවා කියලා ඔබට ප්‍රකාශ කරා. ඉතින් ඔහු කඩන ලද ඒ ලකුණ මැදින් තියෙන පරාග කොටස තමයි කඩලා තියෙන්නේ. ඉතින් මේකෙදී කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. ඉතින් මෙවැනි ලකුණු නිර්මාණය කරන්න හේතුව තමයි මේ තියෙන නිධානයේ ආරක්ෂාව වැඩි කරන්න. ඉතින් කෙනෙක් ඇවිල්ලා මේ ලකුණ මේ නෙළුම් මල කැඩුවොත් එහෙම ඒක ඇතුලේ කෝවක් තියෙනවා. ඉතින් ඒ කෝව ඇතුළත කිසිම දෙයක් නැහැ, ඒක හිස්. ඉතින් ඒ හිස්භාවය නිසා ඒක ඇතුලේ සමහරක් විතර තියෙන්න පුළුවන් විවිධ විශේෂ විස සහිත වායු තියෙන්න පුළුවන්. ඉතින් ඒ වායු අහග්‍රාණී වුණොත් එහෙම තමන්ට කලන්ත දාන්න පුළුවන්, විවිධ රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන් සහ තමන්ගේ මනස විකෘති වීම වෙන්නත් පුළුවන්. ඉතින් මනස විකෘති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම එතනදී ඒ ඉන්න පුද්ගලයන් එක්ක තමන් කිහිප දෙනෙක් එක්ක මෙතෙන්ට යනවනම් එතනදී විවිධ රණ්ඩු සරුවල් වෙන්න පුළුවන් සහ මෙතනදී තමන් ආපු කාරණාව තමන්ට අමතක වෙලාම යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ කාරණාව තමයි මෙවැනි නිදන් සලකුණු ඇතුළත තියෙන නිදන් කෝවල් අපි හැටියට ගන්න. ඒ කෝවල් ඇතුළත තියෙන්නේ ඒ වගේ ඉතා භයානක වූ ඉතාම භයානක දෙයක්. ඉතින් ඒක නිසා ඔබ මෙවැනි දේවල් වලට අතපවන්න කලින්
දෙතුන් පාරකට වඩා හිතන්න තමන් මොනවද කරන්නේ තමන් මේ කරන්න යන්නදී හරිද කියලා ඔබට පුළුවන් නම් මේ හෙළ ඉතිහාසය ආරක්ෂා කරගන්න වචනයකින් හරි දායකත්වයක් ලබා දෙන්න ඔබට පුළුවන් මෙවැනි තොරතුරු යකුල රාවණ අපෙත් එක්ක බෙදා හදා ගන්න සහ යකුල රාවණ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝගටම ඒ දේවල් ඔබට ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේදී වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔබගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ, thank you.